සුබ සන්ධ්‍යාවක් ඔබ ITN ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම නිශාදිගුණ වර්ධන අප දැන් සූදානම් සිරිකොත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මේ වෙන විට පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාව සමග සජීවව සම්බන්ධ වන්නට අපේ රට ගොඩනගන්නට අපි දැවැන්ත ජාතික මෙහෙවරක් ඉෂ්ට කරන්නට අපි සැදී පැහැදී සිටිනවා එනිසා ඒ ගමන ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම උදෙසා මම අපේ මාතෘභූමියේ සෑම පුරවැසියෙකුගෙන්ම බෙහෙදයක් නොතකා මේ අලුත් ගමනට නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මේ දැවැන්ත ජාතික ව්‍යායාමයට සියලුම දෙනාගේම සහයෝගය ලබා දෙන්නයි කියලා මම බොහොම කාරුණික විල්ලීමක් කරනවා. ඒකීය ශ්‍රී ලංකාව තුළ නොබෙදුණු නොකැඩුණු ශ්‍රී ලංකාව තුළ මේ රටේ ජීවත්වන සෑම පුරවැසියෙකුටම සහනය සමෘද්ධිය සෞභාග්‍යය සංවර්ධනය උදාකොට මේ රටේ දුක් විඳින ජනතාවට සැනසිලි ජන ජීවිතයක් උදා කරන්නටත් මනුස්සකම රජ වෙන යුගයක් මනුෂ්‍යත්වයට මුල් දෙන යුගයක් මිනිස් ජීවිතවලට වටිනාකමක් ලබා දෙන යුගයක් අපි නිර්මාණය කරන්නට සැදී පැහැදී සිටිනවා. දීර්ඝව මම අදහස් ඉදිරිපත් කරන්නේ නැහැ. අපේ රැස්ව සිටින මාධ්‍යවේදීතුමන්ලාට යම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තිබෙනවා නම් ඒට අවස්ථාව මම ලබා දෙනවා. එක්සත් ජාතික පෙරමුණ රජය 2015 විවිධ ශේෂ්ත්‍ර තුළ ආරම්භ කරපු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියන් තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියන් සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් උදහස් විමසලා ඒ අයගෙත් සහයෝගය ලබාගෙන අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළ ඒකීය ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදීම මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියන් මැතිවරණ ක්‍රමවේදේ ඒ වගේම ජනාධිපති ක්‍රමය පිළිබඳව ඒ ආරම්භ කරපු වැඩපිළිවෙල අපි සියලුම පාර්ශ්වයන්ගේ සහයෝගයේ අනුමැතිය සහිතව ඉදිරියට ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. දේශපාලන තලය තුළ මම විශ්වාස කරන ප්‍රතිපත්තීන් පිළිගන්නා වූ සියලුම දේශපාලන පක්ෂවලට දේශපාලන බලවේගවලට අපේ පුළුල් සංධානය තුළ ඉඩක් තිබෙනවා. එතනදී පක්ෂයේ කුමක් වුවත් එකට ගැලපෙන සම ප්‍රතිපත්තීන් අනුගමනය කරන හැම පාර්ශ්වයකටම අපිත් සමග එකතු වීමේ ඉඩ ප්‍රස්ථාව තිබෙනවා. ඔබතුමත් හදන්නේ මෙතනත් බෙදීමක් ඇති කරන්න සමාවෙන්න එහෙම කිව්වට ඒක නම් ඉතාමත්ම බොළඳ ප්‍රශ්නයක්. කිසිම කොන්දේසියක් මම ඊයේ දවසෙත් මං හිතන්නේ ඔබතුමන්ලා මතුගමදි මම කරපු කතාව අහගෙන හිටියනම් එහෙම කොන්දේසි ඉදිරිපත් වුනෙත් නැහැ, කොන්දේසි ඉදිරිපත් වෙන්නෙත් නැහැ. මම මාව හොඳට දන්න කට්ටිය දන්නවා. ඉතින් කොන්දේසි ඉදිරිපත් කළා ඒව හරියන්නේ නැහැ නේ. මං හිතන්නේ කාගෙවත් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මතභේදය කියන එක
එනවා යනවනේ. දැන් එන කාලේ නෙමෙයි ඒක ගිය කාලේ තියෙන. සියලුම යෝජනා මගේ යෝජනා. කාගත් නේ යෝජනා මගේ යෝජනා. මාව දන්න කට්ටිය හොඳට දන්නවා මං කවුද කියලා. ඒකින්ද මේ අර සන්ධානයයි මේ සන්ධානයයි කියන දේවල් මට වැඩක් නැහැ. මම දැන් බොහොම සුද්ධ පිරිසිදු සිංහලෙන් කිව්වා ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය වෙදී. ඒකෙන් රටේ ඒකීය භාවයට, ස්වෛරීත්වයට, භෞමික අඛණ්ඩතාවයට, දේශපාලන නිදහසට අංශු මාත්‍රයකින්වත් හානියක් නැහැ. මේ ඔක්කොම මගේ යෝජනා. කාගේ යෝජනා නෙවෙයි. මෙහෙමයි දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිවරණය ගැනනේ. ඉන්නකෝ මේ ජනාධිපති වුණයින් පස්සේ කියලා මට එහෙම කියන්න ඕනේ අනාවැකි. ජනාධිපති වීමේ කර්තව්‍ය අද තීන්දුවනේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමත් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා හැටියට අග්‍රාමාත්‍යතුමා ඒ තනතුරේ ක්‍රියාත්මක වෙනවා. මේක මේ එතුමා පිළිබඳ තියෙන ඡන්දයක් නෙවෙයි. මේක මේ 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 මන් දන්නේ තමුන්නාන්සලා මේ නොදන්නවද කියලා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඡන්දයක් නෙවෙයි අද තියෙන්නේ. රටේ අගමැතිකමට ඡන්දයක් නෙවෙයි තියෙන්නේ. මේ තියෙන ජනාධිපතිවරණය. ඒ නිසා අගමැති තනතුර ගැනවත් පක්ෂ නායක තනතුර ගැනවත් කිසිම ගැටලුවක් නැහැ. සෑහෙන කාලයක් ගියා යෝජනාවේ දේශ මන්ත්‍රීවරුන්ගේ මෙහෙම ඉතින් මටත් තිබුණා මතභේද ටික ඔක්කොම නතර කරන්න මේ මගේ පෞලේ කට්ටිය ගැන තීන්දුව ගත්තා. නෑ මටත් තිබුණා අර කාමරය අස්සට මගේ පෞලේ සියලු දෙනාම මගේ මවගෙන් මගේ භාර්යාවගෙන් මගේ නැගණියගෙන් පවුලට සම්බන්ධ සියලුම දෙනාගෙන් අහලා මට ඔබතුමාලාට දෙන්න තිබ්බා මේ මේ පැය 24ක් නෙවෙයි විනාඩියෙන් උත්තරේ දෙන්න තිබ්බා. එහෙම දෙයක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂය. මම හිතන්නේ දැන් ඔබතුමාලාටත් අපේ ගෞරවනීය මාධ්‍යවේදීතුමාලාටත් පොඩ්ඩක් හැඩ ගැහෙන්න වෙයි. පවුලක් කේන්ද්‍ර කර නොගත් දේශපාලන පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැසිරෙන්නේ කොහොමද? කොහොමද කටයුතු කරන්නේ? අම්මගෙන් තාත්තගෙන් ආච්චිගෙන් සීයාගෙන් මුණුමුරාගෙන් මිනිමිරියගෙන් නැන්ද මාමගෙන් තොරතුරු විමසලා කැබිනට්ටු තීන්දුව කරන යුගයකටද අපි යා යුත්තේ? එහෙම නැතුව සාකච්ඡා කරලා සම්මුතියෙන් යෝජනාවලින් පරස්පර අදහස් වලින් ඉතින් බොහොම හොඳයිනේ, බොහොම ලස්සනයිනේ. තර්ක විතර්ක කරගන්නවා. ඒ තර්ක විතර්ක තුල ගැඹුණු ගැඹුරු අදහස් තිබෙනවා. ඒ ගැඹුරු අදහස් වලින් අපි පෝෂණය වෙනවා. අපෙත් මොනහරි ඇදක් උදක් තියෙනවා නම් ඒවත් හඳුනා ගන්නවා. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. මම ඉල්ලීමක් කරනවා බොහොම කාරුණිකව අපේ නිදහස් මාධ්‍ය වලින් පොඩ්ඩක් මේ පෞල් දේශපාලන ක්‍රමයේ කියන මොඩලෙම මේ ඒ රාමුවෙන් එහෙමත් නැත්නම් ඒ ටෙලස්කෝප් ලෙන්ස් එකෙන් එහෙමත් නැත්නම් ඒ කැමරා ලෙන්ස් එකෙන් ටෙලිෆොටෝ වෙන්න පුළුවන්, වයිඩ් ඇන්ගල් වෙන්න පුළුවන්. ඔය ලෙන්ස් එක පොඩ්ඩක් ඉවත තමයි ප්‍රජාතන්ත්‍රවාදී ලෙන්ස් එකෙන් මගෙන් ප්‍රශ්න අහන්න. මට කොන්දේසි නෑනේ, මට තියෙන්නේ ප්‍රතිපත්ති. මට තියෙන්නේ ප්‍රතිපත්ති. මං දන්නේ මේ ඔබතුමාට දෙන උත්තර අවබෝධ කරගැනීමේ යම් ගැටලුවක් තියෙනවද කියලා. මගේ ප්‍රතිපත්ති කොන්දේසි කියන වචන නැහැ. කොන්දේසි කියන දේව බොහොම ආඥාදායක, ඔය පවුලක් වටා එක්රොක්කුණු බොහොම ඔබතුමා මම හිතන්නේ වැඩියෙන් මේ ඒ අයගෙන් ප්‍රශ්න අහලා ඒ පැත්තට හැරිලා වගේ තියෙනවා. පක්ෂෙන් වුණාටද මට ප්‍රතිපත්ති? මමත් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. ඒ ප්‍රතිපත්ති මම අනුගමනය කරන්නේ.
ඔබතුමා දැනගෙන හිටියේ නැද්ද මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් කියලා? තුන්වෙනි කාරණේ ඔබතුමා කියනවා මේ අගමැතිවරයාගේ ජනතාවේ මත ප්‍රියාත්මක විද්‍යාඥා ධූරය ආදී කියලා පාරක් තියෙනවා. මේකද ඔබතුමාගේ නෝප් එකක් තියෙනවා මේකට පැහැදිලි කරොත්. ඇත්ත වශයෙන්ම 2015 අපිට ජනවර්මක් ලැබුණා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න. ඒ වර්ම අපි ඉදිරියට ක්‍රියාත්මක කරනවා. අපි අන්තිමටම සාකච්ඡා වුණු ආකාරයට අවබෝධ වුණු ආකාරයට අපි හංසයා ලකුණෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. මොකද මේ විවිධ සමා වෙන්න වෙන විනාඩියක් දෙන්න. මට විවිධ දේශපාලන පක්ෂ අපේ දේශපාලන ගමනට සහයෝගය ලබා දෙන අවස්ථාවකදී හැමෝටම එකතු වෙන්න පුළුවන් පොදු ලාංඡනයක් වැදගත් වෙනවා කියන එක හිතේ තබාගෙනයි අපි ඒ ආකාරයට තීන්දුව ගන්න. අම්මා ආකාරයෙන් දැන් හංසයා ලකුණ වඩා එකතු වෙන තවත් පක්ෂ ඉන්නවා හදුත්මා කියනවා ඒ අපේ ප්‍රමුඛ සම්දානයක්. එතකොට ඔවුන්ගේ සුළු පක්ෂවල ඉල්ලීම් වලට යම් සිලක් දෙන්න සිද්ධ වෙයිද? එහෙම සාකච්ඡාවක් තියෙනවද? මේ දේවල්ගේ යෝජනාවලියක් හෝ අදහස්? මගේ දේශපාලනය තුළ කාත් එක්කවත් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පොරොන්දු පත්‍රිකා අහවලාට යටත් වෙන එක මෙයාට යටත් වෙන එක මම ළඟ නැහැ. පොදු ප්‍රතිපත්තිය තමයි රට ගොඩ නැගීම. නොබෙදුණු නොකැඩුණු ඒකීය ශ්‍රී ලංකාව. මම දන්නවා ඒක විශේෂයෙන්ම අහන්නට අකමැති කට්ටියක් ඉන්නවා. ඒක තමයි මේ පුණ පුණාම අහන්නේ. මේක මම දේශපාලන ශාස්ත්‍රයේ ප්‍රවේශ වුණු දවසේ සිටම මම අනුගමනය කරන ප්‍රතිපත්තිය මොනම ආකාරයකින්වත් මොනම හේතුවකටවත් අපි ඒවයින් බැහැර වෙන්නේ නැහැ. ඔබතුමා පැහැදිලි කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව යම් දෙකින් පක්ෂ නායකත්වයේ හිමි වෙන්නේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට. මෙතන පක්ෂ නායකත්වයේ පිළිබඳ ගැටලුවක් නැහැනේ. මම දැනුත් කිව්වා මේ අපි මහින්ද දේශප්‍රිය මැතිතුමා කැඳෙව්වේ මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට තරඟය නෙවෙයි. ඒක දන්නේ නැද්ද? අනිත් එක පක්ෂයක නායකත්ව තරඟයකට ගැසට් නොටිෆිකේෂන් ගහන්න ඕනේ. මේ සමහරෙක් පොඩ්ඩක් සමාවෙන්න මේ කිව්වට ෆොටෝ වරද්දගෙන ඉන්නේ. ෆොටෝ වරද්ද ගන්න එපා. හරියට අහන්න ප්‍රශ්නේ. මේක පක්ෂයේ නායකත්වය, අගමැතිකම ඒ වගේ වෙන ප්‍රශ්න නෙවෙයි. නෑ එහෙම මං හිතන්නේ ඒ තරම් බොළඳ තත්වයට මේ පරිණත දේශපාලන ක්‍රමවේදය තුළ අපි එහෙම බොළඳ තත්වයට වැටෙන්නට ඕනේ. ඉතින් අලියනවා තමයි. ඉතින් අලිත් එක්ක මේ ගාට හරි පොහොට්ටු වෙනවා මං පස්සේ මගේ පස්සේ ගැටලුවක් නැහැ. නෑ කමක් නැහැ. තව අහන්න තියෙනවා නම් අහන්න. ඔබතුමන්ලාට ඇති වෙනකන් අහන්න. ඒ මොකද මම ප්‍රශ්නවලට උත්තර දෙන්න බය නැහැ. වැදගත්ම දේ තමයි කිසිම සංගවිච්ච න්‍යාය පත්‍රයක් මං ළඟ නැහැ. ඒ නිසා කවුරුත් එන්නත් එපා මේ බොරු කතා ගොතලා. ඔය එක එක දන්නවනේ. ඉතින් ඔබලාගේම යම් යම් නායකයෝ දෙන උපදෙස් මගේ කටින්ම දැනගන්න මොකද්ද ඇත්ත தත්ත්වය කියලා. කිසිම සංගවිච්ච න්‍යාය පත්‍රයක් නැහැ. කිසිම ආකාරයකට දේශීය දේශපාලන බලවේගයකට හෝ විදේශීය දේශපාලන බලවේගයකට මොනම හේතුවකටවත් යටත් වෙන්නේ නැහැ. මොනම හේතුව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ගෙන ආ විශේෂ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අප දැන් යමු අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපති අපේක්ෂකත්වයේ සජිත් ප්‍රේමදාසට මැතිවරණ ව්‍යාපාරය විනීතව ගෙන යන්නේ අගමැතිගෙන් උපදෙස්. ජනපතිගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ගුණසමරේ. එල්පිටියේ තැපැල් ඡන්දය හෙට
බුරු දුම්රිය වර්ජනයෙන් බාධා රැසක්. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත්තා. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීන්දුවකට අනුවයි. සිරිකුත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස් වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කළ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලු දෙනාම ඒ සඳහා සිය කැවැත්ත පළ කර සිටියා. එක්සත් ජාතික පක්ෂයේ ඒකමතිකව අපේ අපේක්ෂකයා ඉදිරිපත් කළ දෙනවා. මම හිතනවා තාමම දින 51කින් දින 51ේ විප්ලවයේ අගමැතිතුමා බේරුවා වගේ අපි මේ දින 51ේදී ජනාධිපති හැටියට සජිත් ප්‍රේමදාස මහතා පත් කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණා. අනතුරුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කර ගැනීම පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දුන්නා. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂනායක අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් යෝජනා දෙකක් ගෙනෙනු ලැබුවා. පළවෙනි යෝජනා වශයෙන් එතුමා පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් නම් කරනු ලැබුවා. ඒ වගේම දෙවැනි යෝජනා වශයෙන් දෙවැනි යෝජනාව 1 බලය බෙදා හැරීම, 2 මැතිවරණ ක්‍රමයේ ප්‍රසංස්කරණ සහ 3 අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධූරය ආදී අපගේ රජය විසින් ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප්‍රසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි කැප වී සිටින්නෙමු. මේ සම්බන්ධව සියලු පාර්ශ්වයන්ගේ අදහස්ද සැලකිල්ලට ගන්නෙමු. මෙම යෝජනා දෙක සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. ඒ අනුව අපි සතුටින් කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙනුත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙනුත් අද පත් කරනු ලැබුවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ නායකත්වය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියටත් කටයුතු කිරීමට තීරණය කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා හැටියට මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පහුගිය දින ටිකේම අපි පුංචි කුකුල් නින්දක් දැම්මා. ඒතොර ඒ කාල පරිච්ඡේදයේ ඒ වෙලාව තුර සමහර අය හිතුවේ හරියට මේ UMPA 4-5 කැඩෙයි බෙදිලා යයි කියලා විනාශ වෙයි කියලා හිතාගෙන හිටියේ. ලොකු අඩව්වැල්ලුවා සමහර අය. ඉතින් මට මතක් වෙනවා රෝහණ බද්දගේගේ සින්දුවක් තියෙනවා. ඒ සින්දුව තමයි මතක් වුණේ අපි ප්‍රතිවාදින්ට කියන්න. මොකද ඒ සින්දුව යන්නේ මේ විදිහට කුක්කුකු කුකුල් නින්ද මාරයි කුක්කුකු අවදි වෙන්න වෙලාවයි හිමිදිරියේ අවදි වෙලා පාඩම් කරන්න එන්න අලුත් පාඩම. ඉතින් මං කියන්නේ අපි ලෑස්ති හිමිදිරියේ මේ රටේ අලුත් පාඩමක් සියලු දෙනාටම කියලා දෙන්න. අලුත් දවසක් දකින්න. අලුත් වෙනසක් ඇති කරන්න. අද එක්සත් ජාතික පක්ෂය පූර්වාදර්ශයක් හැටියට දීලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපේ මහගෙදරින්ම ආරම්භ කරන්න. අපි ඒ ක්‍රමවේදයේ පොදු ජනයාම ඉල්ලන පොදු ජන නායකයාව ඒ ඉහළම පුටුවට ගෙනියන්නට හැමදාම ඉඩ හදාපු පක්ෂය ඒක හරියටම අද ක්‍රියාත්මක කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂෙන් ජනතාව ඉල්ලපු නායකයාව ජනාධිපති අපේක්ෂකයා හැටියට පත් කරන්න අපි සමගියෙන් සම්මුතියෙන් එකතු වෙලා තීන්දුවක් ගත්. ඒක තමයි මේ රටේ පළවෙනි ජයග්‍රහණය. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළා. Yeah!
එක්සත් ජාතික පක්ෂයේ බැතිවරණ ව්‍යාපාරය ඉතා විනීතව සහ වැදගත් අයුරින් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටි. අපගේ ඒකායන අරමුණ විය යුත්තේ පක්ෂයේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් වෙහෙස වී කටයුතු කිරීමයි. එමෙන්ම අප කළ යුත්තේ ප්‍රතිවාදී අපේක්ෂකයින්ට ජම්පර් ඇඳීම නොව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව මෙවන විට අපේක්ෂකයින් 7 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ 4ක අපේක්ෂකයින් හා ස්වාධීන අපේක්ෂකයින් 3 දෙනෙකු වෙනුවෙන් මෙම ඇප මුදල් තැන්පත් කර ඇති බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසි භාවය හොබවන අතරතුර 2005 වසරේ ජනාධිපතිවරණ බැතිවරණ කටයුතුවල නිරතවීමේ සිද්ධියට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග දෙකක් නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසයි ආගමිට විගමන පාලකවරයාට සහ හම්බන්තොට දිස්ත්‍රික් සහකාර බැතිවරණ කොමසාරිස්වරයාට අධිකරණය නියෝග කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතාගේ 60 වන ගුණසමරුව අදට යෙදී තිබුණා. ඒ නිමිත්තෙන් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී ගුණසමර උත්සවයක් පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සංඝ වෙද ගුරු ගොවි කම්කරු යන පංචමහා බලවේග එක් කරමින් මෙරට දේශපාලන ගමන් මඟ තීරණාත්මක වෙනසකට දක්කල දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතාගේ 60 වන ගුණසමර උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී. ඊට සමගාමීව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවු බණ්ඩාරනායක මැතිනියගේ සහ දිවංගත අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණ සිහිපත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ප්‍රථමයෙන් සමාධියට පුෂ්පෝපහාර දැක්වූවා. අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමාධිය අභියස මල් කලඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර පුද කළා. කතානායක කරුල් ජයසූරිය, අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා, පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිදු කෙරෙනවා. නියෝජිතයන් 28 දිනක තෝරාපත් කර ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වෙනවා. තැපැල් ඡන්ද දායකයන් වෙත අවදාන තැපැල් පත්‍රිකා තැපැල් කළ තිබ්බා. එම සලකුණු කිරීම හෙට උදෑසන ආරම්භ වෙනවා. ඒ ස්ථානවල ඒ සලකුණු කිරීම සඳහා අවශ්‍ය නියෝජිතයන් සහ අපගේ නිලධාරීන් යොදවලා තියෙනවා. ඡන්දේ පැවැත්වීම සඳහා සියලුම ඡන්ද මධ්‍යස්ථාන 47ක් තියෙනවා. ඒ 47ම මධ්‍යස්ථානයක් වශයෙන් අපි සියලු කටයුතු සංවිධානය කළා තියෙනවා. නිලධාරීන් සංවිධානය කළා අවසානයි සියලුම ප්‍රවාහන කටුකම් සංවිධානය කළා තියෙන්නේ. ඒ මධ්‍යස්ථාන වලට ඒ ප්‍රදේශයට අවශ්‍ය විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් අපි දැනට සංවිධානය කළා තියෙනවා. මේ වන විට කිසිදු ප්‍රචණ්ඩකාරී වාර්තාවක් අපිට වාර්තා වෙලා නැහැ. දේශපාලන පක්ෂ 5ක් මේ මැතිවරණ සඳහා තරඟවදින්නේ. කොට්ටාස 17ක් අතුරින් තීරිපත් වන සභිකයන් 17කුත් දෙවන ලැයිස්තුවෙන් තෝරාපත් කරගත යුතු සංඛ්‍යාව 11ක් වශයෙන්ුත් මුළු සභික සංඛ්‍යාව 28ක් තෝරා ගැනීමට තමයි අපේක්ෂා කරන්නේ. ඒ සමගින් 19 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. මේ ළඟට අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය බලාපොරොත්තු වන්න. www.ipnnews.lk